bien. Siri baraci ogi nih. Deng itu sih kian do nenek masinalan. Ini coklat raha ini. Ane lama ini dengok kandai pa, kiribat kaila kala indoko. Nangi, aku hita ini tinggal. Me, oka balanda ne? Me gitra kalin na. Me, ono ka ganda? Kagano, oka. Oka kala jam badi amaru ya, atene ridino ya, metene ridino ya, kiyagi nai. Nang apiuma kanda hati celama. Nangi, aku hita ini. Me aja mati ini bayi, oka dua kali. Eh? Nadin. Egi. Ma mulai lah, mak Iwan kayak mati naik ya. Orang nikam balan kiri pun itu, tapi mama nikam balik. Balan dong ini. Mau gue tinggi buat dia kiu apa nih? Eh, mesti honda naik nih nanggini itu. Amma lagi tinggi buat honda keran nih hadan nih. Me, nih. Oya gitu tinggi ya me. Man kendera deke belua den nagi, api ofisi kini nani sisi mahatik, ya kiwa kendera deke hondere gale penong gila. Ika ni pute demi ika ni api api hemo man mecer moati kiani pute, tengam mai tatai, hemda amu humini neni pute wae sate anu wane, tigi ala tat hemda amu ala balagan na beani pute, tapo dahitan na pute ni beani andan depa. Aduh, lagi hondo dao sakut. Ane amma nih, kunci kali ini lah. Oya gini kucur nam balapur tuh tiap gini deh dewi. Hah? Kudih manusia hari ini kita khalad, endalad, neni. Nemeni kain nangi. Kuala jam pola main nemeni, nih itu. Ya makam mak terima aja. Reportak, mau gini kau tiap kita, nih itu. Hah? Kalau tuh lari nih. Anangi mamme kiyanne den oy e kaalete kerenno ona weda e kaalima karaganna ona ema naththam ithin badu badis thamai ha den ohoma hitiyada balannako 30 pennanna passe ha oy anammananne etukota
දැන් ඉතින් ඔය ඉන්නේ ටික ඔක්කොම බැනගෙන බැනගෙන ගියාට පස්සේ තේරෙච්ච උන් ටික තමයි ඉතුරු වෙන්නේ. අපි දන්නවනේ ඔය. ඔව්. අර අපේ ඔෆිස් එකේ ගීතිකා පේන්නේ නැද්ද? එයා නම් ඉතින් හොයනවා වැඩි. දැන් කී තැනකින් බැලුවද? දැන් 35ටත් කිත්තේ මේකයි. දැන් අපි මේ කවුරුවක්වත් ඔයාලට බල කරන්නේ නැහැ පුතේ. හ්ම්. ඒ වුණාට පුතා ටිකක් මේක ගැන හිතන්න පුතේ. හ්ම්. දැන් අම්මලා නැති කාලේ කාරේ දැන් අපි වුණත් හැමදාම මේ විදිහට ඉන්නේ නැහැ නේ පුතේ. දැන් නම් ආත්මමත් වෙයි බෝලෙක් ගෙන ගත්තත් පුතේම. තම දෙසම කියවන්නේ මෙයාගේ. ඒ මොනෝසේ එනන් දා දුක් විඳින කවුරු වෙනියද? ඒ මොනෝසේට ඉතින් නංගි ඕන්න. දැන් අර නම් මේ ලංකාවට ඇවිල්ලා නිවි හැනේ ඉල්ලේ පාඩුවේ ඉන්න ඕන කාලේ නංගි. ඒ මිනිස්සු ඒ මොනෝසේ ඇහෙලා දුක් විඳින. නේද? පුතාලට අපිට වඩා තේරෙනවා නේ. කල්පනා කරලා තීරණයක් ගන්න පුතේ. දැන් බලන්න. අර ඔයත් එක්කට කියන ටෙලිනාට්‍ය ගෑනු ළමයා මොන තරම් හිතෙන් දුක් විඳියවද? වරාමලි. වරාමලි නේද? ඈ? දැන් ඒකේ ඒ ළමයා අන්තිමට කාත් කවුරුවක් නැතුව තනි වෙනවා. දැන් උන බලන්නකො අර යාළුවයි කියලා ඉන්නේ කෙනා එහත් බලන්නකො තව සති දෙකක් තුනක් වෙද්දි යන්න යනවා. ඔව් ඔව් ඒ කතාවේ තමයි ඔක්කොම ගිහින් අන්තිමේට මෙයා තනි වෙනවලු. අපේ ඉස්කෝලේ අක්ක කෙනෙක් තාත්තා කෙනෙක් නෙගලියල්ද? ඒකනේ ඒකේ පුතේ කියන්නේ. පොඩ්ඩක් හිතන්න පුතේ. දැන් අර පවුගේ දවසට මේ අම්මා ලිස්සලා වැඩිච්ච වෙලාවේ ඈ මං හාෆ් ඩේ දාලා පබ්බුවරගෙන ඇවිල්ලා මෙව්ව කරන්නේ නැත්නම් කවුද ටික කරන්නේ? කවුරුත් නැහැ. මම නම් කියන්නේ නැංගි ගෙදරකට හයිකට පිරිමියෙක් ඉන්න මො. ඔව්. නැතුව බෑ. ඔව්. දැන් ඉතින් වෙන කරන්න කිසිම දෙයක් නැහැ. තාත්තට කෝල් එකක් දීලා මේ විස්තරේ කියන්න. එයා දහදුක් ඉඳලා හම්බ කරන්නේ ඒ මේ ළමයා හින්දානේ. එයාට දැම්ම ගන්න කෝල් එකක් අරන් කියන්න විස්තරේ. දැන් ඒ රෑනේ. ආ එහෙමද ගන්න පුළුවන් වෙච්ච වෙලාවට අරන් කියන්න මෙහෙමයි මෙහෙමයි කියලා. දැන් මෙහෙමයි පුතේ. අම්මලා තාත්තලා දැන් සැනසීමෙන් ඉන්න ඕනේ කාලෙනේ නේද? පුංචි කාලේ ඉඳලා උගලන්ව හදන්න දහදුක් විඳලා විඳලා. හ්ම්. ඒ විදිහට සැනසීමෙන් ඉන්න පුළුවන් කාලයක් එන්නේ නැපේ. ඉතින් පුතේ මෙහෙමයි. කලබලයක් මුකුත් නැහැ. හ්ම්. පුතා හිමින් කල්පනා කරලා බලලා දුවට හිතලා තව සැරයක් හිමින් කියන්නකෝ නේද අයියේ? හ්ම්. නැති හින්දානේ නෑ කියන්නේ. දොර අරින්න කල්පනා කරන්නේ නිකන් ඇඳිලා වගේ මූණ. ඕ ඕ ඇඳිලා ඇඳිලා වගේ මූණ මෙහෙත් කළා. ඔව් මං දැක්ක බෙහෙත් පෙති බෝතලයක් වගේ ඉක්උත් මේසෙට තියෙනවා. බෙහෙත් පෙති. තුටේ. මේ ළමයා මොන හරි එකක් කරගන්නේද? තාත්තා වගේම මුරණ්ඩුයි. බෙහෙත් පෙති නෙමෙයි නේ මේ විටමින් බෝතලයක් නම් තිබුණා. අතරම ෂුවර්ද විටමින් බෝතලයක්. පොඩ බලන්න ගිහිල්ලා. උඹ මේ හැලර තරහා ගියම් මාමා වගේම තමයි. මේ මොන පාටකොත් නැති. රතු පාට නෑ කොළ පාට නෑ නිල් පාට මම හරියට බලනවා කියලා ඉක්මන්න ඒ මොන පාටද විටමින් බෝතලේ නම් දුඹුරු පාට ආ දුඹුරු පාට විටමින් බෝතලයක් අයියෝ දැන් ඒක නෑනේ බෝතලේ නෑ නනි නගා කූල් ඩවුන් කූල් ඩවුන් මේ දොර අරිනවකෝ නගා මේ දොර අරිනවකෝ එළියට එනවකෝ අර මේ තමසෙට එළියට එන්න බැයි නම් දොර ඇරලා මාව විතරක් හරි ඇතුළට ගන්නව ඈ ඒ මොකටද යා විතරක් ඇතුළට එන්නේ නේද නගා පොඩක් එළියට එනවකෝ කතා කරන්න නංගි නංගි මෙහන්න මේ ඔහොම කේන්ති අරගෙන බෑනේ ප්‍රශ්න විසඳන්න ආ
තාම උදේට කාලත් නැහැ නේද? එන්න 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 එළියට එන්න. අද හරි හරි අපි අපි ඔය කසාද ප්‍රශ්න ගැන කතා නොකරමුකෝ. ආයෝ කතා කරන්න ඕනේ. ආ හරි ඔය එන්න ඔය එන්න. උත්තේ බඩගින්න නේද? පොඩක් එළියට වින්න කාලා ඉන්න මොනවා හරි. මේ මේ ළමයි කන්නේ බොන්නේ නැතු ඉන්නවා. ඊට පස්සේ ගෑස්ට්‍රික් වේ අර එකයි මේකයි හදා ගන්නවා. උත්තේ මෙන්න මේ ඇවිල්ලා මොකක් හරි කන්ද? මේ පුතේ ඇවිල්ලා උදේට ඩිංගක් කන්න මම උදේ මුනේ විట్లా රුකේවත් එක. නැගි නැගි මේ අපි අම්මට කන්ද ඔය ඉඳ එන්නකෝ එන්න එන්න එන්න. ඔය එන්න. ඔව් අපිත් දැන් යනවා. අපි ඔක් ගැන ආයෙ කතා නොකරමු. මෙන්න මෙහෙ එළියට එන්න ළමයෝ. හරි හරි අපි. එයි එයි ඉතරේ. දොදු මාම ආයිනේ මේක මාන සොෆ්ට් නේද ඔන්න පදම දන්න කෙනෙක් නිසා මේක හදන්න බෑ මේ වයම මේ ආවට කියලා හදන්න පුළුවන් කෑම නෙමෙයි කිසිම කලබලයක් නැහැ නේ මේ පැත්තේ නෝ. හරිම නිවිච්ච මනුස්සෙක් නේද? හරි ඉතින් මේ කෝකටත් කියලා අස්සනක් ගහලා තිබ්බහම ඉතින් වැඩේ ඉවරයි. ඒක ඉවර නේ. කිසි ප්‍රශ්නයක් නැහැ නේද?
පුතේ අනේ මට මේක කියවන්න බෑ මට පේන්නේ කන්නඩිය නැතුව මයි පුතා මේක පොඩ්ඩක් හයියෙන් කියවන්න හිස්තනක් වෙන මාගේ ඥාති දියණිය ඇලෙයිරා ඥාති සොහයුරිය වෙන කාංචනා සඳකිණීට හිස්තනක් මහතා සමග විවාහ වීමට නිර්දේශ කරන අතර ඒ සම්බන්ධ සියලු වගකීම් මා විසින් බාර ගන්නා බවටත් එසේ විවාහ වීම හේතුවෙන් යම්කිසි අවස්ථාවක ඇය යම්කිසි අගතියකට පත්ව ඇතැයි ඇයට හැඟේ නම් ඒ සම්බන්ධ සම්පූර්ණ වගකීම දැරීමටද එම වරද නිවැරදි කිරීම සඳහා අවශ්‍ය ඕනෑම දෙයක් කිරීමටද ඕනෑම ප්‍රමාණයක වන්දියක් ගෙවීමටද දිවුරා පොරොන්දු වෙමි. මොකද කියන්නේ? අත්සනක්නේ දාන තියෙන්නේ. දම් තත්සනක්.